අද මෙතෙම් ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලකන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තන් කිං මඤ්ඤසී දනංජානි ඉදේ කච්චෝ පුත්ත දාරස්ස හේතු අදම්මචාරී විසමචාරියස්ස තමේනං අදම්මචරියා විසමචරියා හේතුං නිරයං නිරය පාලා උපකට්ඨේයුන්ති ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි අදත් අපේ net ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා ජීවිතේ ඔබ ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන සනසීමම උදා වේවායි කියලා මුලින්ම හැම දිනාටම මෙසිතින් යුක්තව ආශිර්වාද කරන්න කැමැතියි. අදත් අපි මේ උතුම් සදහම් දේශනාව සඳහා පින්වන්ත වූ දායකත්වයේ ලබා දෙනවා මාළබේ ඉද්දමල් මාවත අංක 246 නමින් හත නිවසේ පදිංචි විශ්‍රාමලත් විද්වහල්පති ජීජී විතානගම මහතා විශ්‍රාමලත් පාඨශාලාචාර්යිනී සීතා විතානගම මහත්මිය සහ දූ දරුවන් විසින් අද දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ වෙලාවේදී තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා උතුම් ධර්මයේ අවබෝධ කරගන්ත ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටමත් මේ උතුම් ධර්මය ජීවිතයේහි ප්‍රඥාව ඇති කරගෙන ලෝකයේ තුල තිබෙන ඇත්තම තත්ත්වය තමන්ගේ ජීවිතයේ තුල තියෙන සැබෑම තත්ත්වය අවබෝධ කරගන්නට ඔබට ශක්තිය ලැබේවා ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අද උතුම් දේශනාවට දායකත්වයේ දරන පින්වත් පිරිස විශේෂයෙන් තමන්ගේ ජීවිතයේ තුල එක්තරා ආකාරයකට බොහොම සැඳෑ සමීගත කරන පින්වත් ඔබට ඔබේ ජීවිතයට වඩාත් සතුටින් ගතකරන්න ඔබේ ජීවිතයට වඩාත් යහපත් ලෙස මෝන දෙන්න අවශ්‍ය කරන ධර්ම කාරණාවන් මා පැහැදිලි කරන්න කැමැතියි. දේශනාවට දායකත්වය දරන පින්වත් ඔබට පමණක්ම නෙමෙයි පුළුමහත් ලෝකීයම ජීවත් වන හැමදාමත් අපට ධර්ම දක්ෂිනාවට දායකත්වය දරන පින්වත් හැමදෙනාටම ජීවිතයේ වඩාත් යහපත් ලෙස ගත කරන්න අවශ්‍ය කරන ධර්ම මාර්ගයයි ඔබට මා කියා දෙන්නේ. අද අපේ දේශනාවට මා යොදාගත් ගාථා පාඨය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්ට යෙදුච්චි ඒ වගේම ත්‍රිපිටක සාහිත්‍ය තුල සඳහන් වන සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාව තුල අන්තර්ගත වන ධර්ම කාරණාවන්
එකින් එක ඔබට ඔබේ ජීවන ගමනට ඔබේ ජීවිතයට වඩාත් හොඳින් සම්බන්ධ කරගන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම 50 පාළියේ සඳහන් වන බ්‍රාහ්මණ වර්ගයට අයත් ධනංජානි කියන සූත්‍ර දේශනාවේහි සූත්‍රයේහි කොටසක් තමයි මුලින්ම ඔබට ශ්‍රවණය කරන්නට ලැබුණේ. මේ සූත්‍ර දේශනාව අපිට පේනවා ධනංජානි සිටුවරයත් ඒ වගේම අපේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් අතර ඇතිවිච්ච වඩාත් යහපත් වූ එක්තරා ආකාරයකට ජීවිතයට බද්ධ කරගන්න පුළුවන් ධර්ම කාරණා කීපයක් පිළිබඳව හොඳ සාකච්ඡාවක් සිදු වෙනවා. මේ ජීවත් වෙන කාල වටපිටා පරිසරයේ තුල හැමදාමත් ඔබට මා අවධාරණය කරන්නේ ඔබ ලෝකයා වෙනුවෙන් බොහෝ දේවල් කරලා ඇති. ඔබ ඔබේ ජීවිතයේහි දරුවන් වෙනුවෙන් බොහෝ දේවල් කරලා ඇති. මා අහන්නේ ඔබට ඔබේ ජීවිතයේහි කරගත්තේ කුමක්ද කියන කාරණාව. ජීවිතේ කවදා හරි දවසක මේ ධර්මයේ දේශනා කරන මටත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටමත් ජීවිතේ එක්තරා තීර්ණාත්මක කාල පරිච්ඡේදයක් උදා වෙනවා. ඒ තීර්ණාත්මක කාල පරිච්ඡේදය ජීවිතයේ අද වෙන්න පුළුවන් හෙට වෙන්න පුළුවන් තව අවුරුදු ගණනාවකින් උදා වෙන්න බොහෝ සෙයින් ඉඩකටක් තිබෙනවා. මේ තීර්ණාත්මක කාල පරිච්ඡේදයේ තුල ඔබ සතුව තිබෙන එහෙම නැත්නම් ඔබේ අතෙහි තිබෙන වටිනාම සම්පත දායාදේ කුමක්ද? මා හිතනවා කල්පනා කරනවා ජීවිතයේ මිනිස්සු බොහෝ දේවල් මේ ගැන නොහිතමින් තමයි කටයුතු කරන්නේ. උදේ පාන්දර නැගිට්ට මිනිස්සු රාත්‍රී කාලයේදී නිින්දට යනකම් ජීවිතේ බොහෝ දේවල් වලට මුණපාමින් තමන්ගේ ජීවිතයේ තුල ඇලීමත් ගැටීමත් එක්ක ජීවිතය ගත කරනවා. මේ ධර්මීය ශ්‍රවණය කරන මේ මොහොතේදී ඔබ සියලු දෙනාම ඔබේ නිවෙස් වලට ජීවිතේ කොටු වෙලා එක්තරා ආකාරයකට පීඩාකාරී ස්වභාවයකින් යුතුව ජීවිතය ගත කරනවා. පාසල් යන දරුවන්ට මේ ප්‍රශ්නේ තදින්ම දැනෙනවා. මැදි වයසේදී ජීවිතේ මහා දේවල් වලට අරගල කරන බොහෝ අම්මලා තාත්තලාට මේ ජීවන ප්‍රශ්නයේ ගැටලුව මේ සියලුම වටපිටා පරිසරයේ එකසීම බලපානවා. ඇතැම් වෙලාවට ජීවිතයේ සැඳෑ සමය ගත කරන අය අවුරුදු 60න් පස්සේ විශ්‍රාම සොයේ විඳිමින් ජීවිතේ ගත කරන දේ ඉසමුරලත් ජීවිතේ ගත කරන බොහෝ වැඩි හිටියන්ට විවිධ රාජකාරී කරපු අයට ජීවිතේ බොහෝ දේවල් අත්දැකීම් තියන අයට මේ ජීවත්වන ස්වභාවයක් තත්ත්වයක් එක දකින්නකට බලනකොට ඔවුන්ට විවිධ ස්වරූපෙන් තමන්ගේ ජීවිතේ පිළිබඳව දැනෙනවා. එනිසා අපි ජීවිතේ පිළිබඳව ඕනම වෙලාවකදී පරිවර්තනයක් ඇති කරගන්න පුළුවන්. එය පාසල් යන දරුවන්ගේ ජීවිතෙහි පරිවර්තනය ඇති කරන්න පුළුවන්. මැදි වයසේ ජීවත්වන අයගේ ජීවිතේ පරිවර්තනය ඇති කරන්න පුළුවන්. අවුරුදු 60න් පස්සේ විවිධ රාජකාරිවල නිරත වෙලා ජීවිතේ නිවසටම වෙලා ගත කරන ඔබ සමහරලාට ඔබ ඔබේ අම්මා තාත්තත් එක්ක ඔබ ජීවිතය ගත කරන්නේ. එහෙම නැත්නම් ඔබ තනියම හුදකලා වෙලා ජීවිතය ගත කරන්නේ. ලංකාවේ වෙන්න පුළුවන් විදේශ රටක වෙන්න පුළුවන් ඒ ඕනෑම තැනක ජීවත් වෙන ඔබට ඔබ සතුව තිබෙන ඔබව ජීවිතයට ආරක්ෂා කරන ජීවිතේ බයක් නැතුව මුණ දෙන්න පුළුවන් යමක් තිබෙනවා. ඒ තමයි ඔබ කරගෙන තිබෙනා වූ කුසල ශක්තිය. ජීවිතේ කවදා හරි දවසක අපි ලෙඩකට දුකට වැටිලා ඇඳක ඉන්නකොට තමයි වයසක තත්ත්වයකට යනකොට තමයි ජීවිතේ පිළිබඳ බාහුවහැරිලා බලනකොට අඬන්ට හෝ වැළපෙන්න සිදුවන්නේ. යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ කාලය පුරාවටම වඩාත් යහපත් වූ දේ සිදු කරගෙන තිබෙනවා නම්, කුසලයේ බලවත් කරගෙන තිබෙනවා නම්, ජීවිතේ පුළුවන් පුළුවන් කාලවකවානුවලදී පින ශක්තිමත් කරගෙන තිබෙනවා නම් අපිට ඒ ගැන හිතමින් කල්පනා කරමින් ජීවිතේ සතුටක් භුක්ති විඳින්න පුළුවන්. බොහෝ මිනිසුන්ට මේ ස්වභාවය හැකියාව ඇත්තේ නැහැ. ජීවිතේ සමහර වෙලාවට බොහෝ දේවල් පිළිබඳව පශ්චාත්තාපයට පත් වෙමින් කටයුතු කරන අවස්ථා තියෙනවා. අද ඔබට මේ ධනංජානී සූත්‍ර දේශනාව පාදක කරගෙන මෙන්න මේ කියන කාරණාව මා ඉතාමත්ම සරල ආකාරයකට ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයකට මෙය විස්තර කරලා දෙන්න වඩාත් කැමැති. බලන්න මේ දේශනාව මීට පෙර ඔබ ශ්‍රවණය කරලා ඇති. නමුත් ඊට වඩා මා හිතනවා තව තවත් මේ ධර්මයේම ශ්‍රවණය කරනකොට එකම කාරණාව වැඩි වැඩියෙන්ම ශ්‍රවණය කරනකොට තවත් ඔබේ ජීවිතයට හොඳින් ධර්මයේ පළපදියම් වීම සිදු වෙනවා. ලෝතුරා භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර
කලන්දක නිවාපියේ නම් වේල්වනාරාමෙහි තථාගතයන් වහන්සේ වැඩවාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ චිර ජීවමාන කාල පරිච්ඡේදය තුලදීම අපේ ආයුෂමත් සාරිපුත්ත ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග දක්ෂිණගිරි ජනපදයේහි ධර්මචාරිකාවේ නිරත වෙනවා. අපි දන්නවා සාරිපුත්ත තෙරුන් වහන්සේත් ඒ වගේම මොග්ගල්ලාන තෙරුන් වහන්සේත් අපේ ශාසනයේහි ඉතාමත්ම බලදර භික්ෂුන් වහන්සේලා දෙනමක්. සාරිපුත්ත ස්වාමින් වහන්සේ සමග භික්ෂුන් වහන්සේලා බොහෝ දිනක් මේ දක්ෂිණගිරි ජනපදයේහි ධර්මචාරිකාවේ නිරත වෙනකොට තථාගතයන් වහන්සේ පිළිබඳව මේ සාරිපුත්ත ස්වාමින් වහන්සේ තරා භික්ෂුන් වහන්සේ නමකගෙන් විමසා සිටිනවා. මොනවද විමසා සිටින්නේ? තථාගතයන් වහන්සේ නිරෝගීව බලවත් ජීවිතයක ගත කරනවාද? තථාගතයන් වහන්සේගේ තිබිච්චි යහපත් ස්වරූපය කොයි වගේද? මෙන්න මේ විදියට සාරිපුත්ත ස්වාමින් වහන්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකගෙන් භාග්‍යතුන් වහන්සේගේ අපි කිව්වොත් එහෙම මෙන්න මේ ආකාරයකට සැප දුක විමසා සිටිනවා. අපි දන්න කොයිතරම්ම ඒ වටිනා ගුණයක්ද මනුෂ්‍ය ජීවිතයකට. ඔබට ඔබේ අම්මා තාත්තා කොහරි තැනක සිටිනවා නම් ඒ අම්මා තාත්තාගේ තිබෙන්නා වූ දුක සැප බලන එක මේ අදවන් වූ කාල පරිච්ඡේදයක ඒ අම්මා තාත්තාගේ දුක සැප බලන එක කොච්චර වටිනා කාරණාවක්ද. සමහර වෙලාවට අපට පේනවා අපේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන පින්වන්ත අම්මලා තාත්තලා දුර ඈත පළාත්වල ඉඳලා දුරකතනින් කතා කළ විමසා සිටිනවා. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාට කොහොමද දානි ලැබෙනවාද? ඔබ වහන්සේලාගේ යැපීම් තත්ත්වය කොහොමද? ඔබ වහන්සේලා නිරෝගීව ජීවත් වෙනවාද? මොනතරම් කෘතවේදී බවක් දැනෙනවාද? තමන්ට ධර්ම මාර්ගය කියලා දෙන, තමන්ට ජීවිතය කියලා දෙන තමන්ගේ ගුරුවරුන්ට, දේශකයන්න් වහන්සේලාට, ආර්ය උතුමන් වහන්සේලාට එවිනි සිතකින් යුක්තව කතා කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ කතා කිරීමම හැකියාවම පින්වත්නි කුසලයේ බලවත් වන අවස්ථාවක්. සිත තුළ පුදුමාකාර විදී සතුටක් දැනෙන අවස්ථාවක්. සමහර ඇත්තන්ට අපි දුරකතනින් කතා කරනකොට ඒ ඇත්තන්ගේ සිත තුළ පුදුමාකාර විදී ශ්‍රද්ධාවක් බලවත් වෙලා සිත සතුටින් පිනා යන අවස්ථාවන් අපට ඕන තරම් අහන්ට දකින්ට ලැබුණා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ දුක සැප විමසා සිටිනවා සාරිපුත්තයන් වහන්සේ. මෙන්න මේ වෙලාවේදී සාරිපුත්ත ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේ නමකගෙන් අහනවා මේ තණ්ඩුලපාල කියන ద్వාරයේ එහෙම නැත්නම් යම් ප්‍රදේශයේහි ධනංජානි කියලා බමුණෙක් සිටිනවා. මේ ධනංජානි බමුණාගේ තිබෙන ස්වභාවයේ தත්ත්වය කොයි වගේද? අපි සාමාන්‍යයෙන් දන්නවා අපට මුණ ගැහෙන මිනිස්සු අපිට මුණ ගැහුණාම අපි ගොඩාක් වෙලාවට එකිනෙකාගේ තිබෙනා වූ අඩුපාඩු කම් පිළිබඳව දෝෂාරෝපණයන් පිළිබඳව එහෙම නැත්නම් අපි එකිනෙකා තුළ තිබෙනා වූ යම් යම් ආකාරෙහි අකටයුතු කම් පිළිබඳව බොහෝ වෙලාවට අපි සාකච්ඡා කරනවා විමසා සිටිනවා. මේ ආර්ය උතුමන් වහන්සේලා විමසා සිටින්නේ එවැනි කාරණාවන් නෙමෙයි. ඒ ස්වාමින් වහන්සේ සාරිපුත්ත ස්වාමින් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ කෙනෙකුගෙන් විමසා සිටින්නේ මේ ධනංජානී බමුණ කොහොමද නිරෝගීව ජීවත් වෙනවද, බලවත් විදිහට ජීවත් වෙනවද, කොච්චර වටිනා දියක්ද, යැපීම් තත්ත්වයේ කොයි වගේද, තාමත් හොඳින් ජීවත් වෙනවද? අපි කවුරුත් කැමති ජීවිතයේ තුල කවුරු හරි කෙනෙක් තාමත් යහපත් ලෙස ජීවත් වෙනවා යයි කියලා අහන්න දකින්න. අපි කවුරු හරි කෙනෙකුගෙන් අහන්නේ හේතුව මොකද? නිරෝගීකම ඉතාමත් වටිනවා. කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් එතනදී අන්තර්ගත වෙනවා. ඔබ නිරෝගීව ජීවත් වෙනවද, ඔබ සැපසේ ජීවත් වෙනවද කියලා අහපුවාම එතනදී අදහස් වෙන්නේම ඔබට කායික නිරෝගීකමක් තිබෙනවද, මනස හොඳට සබාගෙන මනසේ සතුටින් ජීවත් වෙනවද, මේ රෝගී තත්ත්වකින් තොරව ජීවත් වෙනවද කියන මේ සියලුම කරුණු කාරණාවන් පින්වත්නි අන්තර්ගත වෙනවා. එතකොට නිරෝගීකම කියලා කියපුවාම මනසේ නිරෝගීකමත් කායික නිරෝගීකමත් කියන කාරණාව අපි ඉතාමත්ම හොඳින් දැනගන්න අවශ්‍ය වෙනවා. මේ කිසියම් කෙනෙකුගේ ජීවිතයක් තුළ අඩුපාඩුවක් තියෙනකොට ඒ අඩුපාඩුව ගැන අපි සාකච්ඡා කරනවා වගේම කියලා දෙනවා වගේම ඒ අඩුපාඩුවක් තියෙන ඇත්තන්ට ධර්ම මාර්ගයේ පෙන්වා දෙන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ අඩුපාඩුවක් තියෙන ඇත්තන්ට ජීවිතයේ යහපත් මාර්ගයේ පෙන්වා දෙන්න පුළුවන් නම් ඒ පෙන්වා දීම සත්පුරුෂ ගුණගරුක මිනිසුන්ගේ තාමත් වටිනා වූ ගුණයක් විදිහට පින්වත්නි පෙන්වා දෙන්න පුළුවන්. සාරිපුත්ත ස්වාමින් වහන්සේට අවශ්‍ය වුණේ මේ භික්ෂුන් වහන්සේගෙන් ධනංජානී සිටුවරයාගේ තිබිච්ච
ස්වභාවයේ තත්ත්වය කොයි වගේද හෝ මොනවද කරන්න කියන ක්‍රියාව ඉතාමත් හොඳින් දැනගන්නට. ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා දනංජානි බමුණා විශේෂයෙන් මේ රජවරුන් ඇසුර කොට ඇති බ්‍රාහ්මණ ගෘහපතියන්ගේ එහෙම නැත්නම් බලවන්ත මිනිසුන්ගේ වස්තු පැහැර ගැනීමක් සිදු කරනවා. සමහරලට විවිධ ආයතන ක්‍රමවලින් මේ කියන ආකාරයකට මිල මුදල් උපයා ගැනීම සිදු වෙනවා. ඒ විතරක්ම නෙමෙයි රජයේ සතුව තිබෙන්නා වූ මහජන දීපල එක්තරා ආකාරයකට ඔහු අයිතාලිස උපයා ගැනීම සිදු කරනවා. පින්වත් මේක බොහෝම බලවත් වූ අකුසල කර්මයක්. කවුරු හරි කෙනෙක් ආයතන විදියට තමන් මුදල් ඉපයීම කරනවා නම් ඔබ දන්නවා මේ කාල පරිච්ඡේදය තුල පවා ලංකාවේ විවිධ ප්‍රශ්න ගැටළු ඇති වෙන වෙලාවෙදී බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මෙන්න මේ ප්‍රශ්න නිසා මෙන්න මේ හේතුන් නිසා මේ මුදල් ආයතන ක්‍රමයට උපයා ගන්න අවස්ථා විවිධ පුජ්‍යලයන්ගේ නම්ගොත් සඳහන් කරමින් ඒවා ප්‍රකාශයට පත් කිරීම කරනවා. පින්නත්ති කවරම හේතුවක් නිසාවත් ඔබ ආයතන ක්‍රමයකට සත පහක දෙයක්වත් උපයන්න එපා. කවදාහරි දවසක ඔබ ආයතන ක්‍රමයකට යම් ආකාරයකින් මුදලක් ඉපයීමක් කළොත් ඒ අකුසලෙහි තියෙන බලවත්කම ඔබට අනිවාර්යයෙන්ම බාර ගන්න සිදු වෙනවා. මොන නීතියෙන් ඔබ පැනලා ගියත් ඔබට කර්මයෙන් කවදාවත් පැනලා යන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ස්වාමින්වහන්සේ දනංජානි සිටුවරයාට සඳහන් කරන්නේ සාරිපුත්‍ර ස්වාමින්වහන්සේට සඳහන් කරන්නේ දනංජානි සිටුවරයා මේ රජවරුන් ප්‍රමුඛට ඇති මේ බොහෝ දේවල් අයතාලිස ඔහු උපයා ගැනීම සිද්ධ කරනවා. අයතාලිස මුදල් උපයා ගැනීම සිද්ධ කරනවා. ඒ විතරක්ම නෙමෙයි මේ ස්වාමින්වහන්සේ සඳහන් කරනවා සාරිපුත්‍රයන් වහන්ස දනංජානි සිටුවරයාට ඉතාමත්ම ශ්‍රද්ධාවන්තෝ කුලවන්තෝ භාර්යාවක් සිටියා. හැබැයි ඇය අකාලයේහි කලුරිය කළා අභාවයට පත් වුණා. ඊට පස්සේ කලේ දනංජානි සිටුවරයා කිසිම ශ්‍රද්ධාවක් නැති එක්තරා කාන්තාවක් අසද්ද්‍රන්තාවක් එහෙම නැත්නම් ශ්‍රද්ධාවක් නැති කාන්තාවක් තමන්ගේ නිවසට ගෙන්නා ගැනීම සිද්ධ කළා. දැන් බලන්නකො කිසියම් තැනකදී කිසියම් ස්ථානයකදී තමන්ගේ ස්වාමි පුරුෂයා එක්තරා ආකාරයකට අයතාලිස යම් යම් මුදල් උපයා ගැනීමෙන් ජීවත් වෙනවා නම් කටයුතු කරනවා නම් එතෙන්ට තමත් මේ පින්පව් පිළිබඳව අවබෝධයක් නැති ඒ වගේම කිසිම ශ්‍රද්ධාවක් නැති ආගම ධර්මයේ පිළිබඳ කිසිදු ලැබියාවක් හැකියාවක් නැති කෙනෙක් ඒ නිවසට ගෙනා ගත්තොත් ඒ නිවස තුල තිබෙනා වූ ස්වභාවය කොයි වගේද සම්පූර්ණම මිත්‍යා දෘෂ්ටියේ බලවත් තත්ත්වයට පත් වෙලා පරම්පරාවක් කුසලියට යොමු කරන්න තරම් එවැනි පරිසරයක් එවැනි නිවසක් තුල නිර්මාණය වෙන බව පින්වත්නි ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. අපිට පේනවා මේ සාරිපුත්ත ස්වාමින්වහන්සේත් ඒ වගේම දනංජානි සිටුවරයාත් එක්තරා ආකාරයකට උන් යාළු මිත්‍රාදීන් විදිහට කටයුතු කරපු කෙනෙක්. මේ විලාවේදී දනංජානි සිටුවරයාගේ ජීවිතය තුළ තිබිච්ච මේ ස්වභාවයේ தত্ত্বය ඉතාමත් හොඳින් ශ්‍රවණය කළාට පස්සේ සාරිපුත්ත ස්වාමින්වහන්සේට ඇතිවිච්ච හැඟීම අහු ඇසිය නොයුතු කාරණාවක් තමයි මම දනංජානි සිටුවරයා පිළිබඳ වැහුවේ. ඒ නිසා මම දනංජානි සිටුවරයා බලන්ට යා යුතු වෙනවා. ඒ විලාවේදී දනංජානි සිටුවරයාගේ තුල තිබිච්ච ජීවිතයේ තුල තිබිච්ච යම් යම් කටුක ස්වභාවයත් තත්වයක් සාරිපුත්තයන් වහන්සේට පේනවා. ඔහුගේ ජීවිතේ එක්තරා ආකාරයකට මොනතරම් මිලමුදල් ධනභාගිය තිබුණත් එක්තරා ආකාරයක දුක් විඳින තත්වයක් සාරිපුත්තයන් වහන්සේට දකින්නට හැකියාවක් තිබුණා. ඕනෙම බලවන්ත මිනිහෙක් කවදාරි දවසක ඇඳකට වැටෙනවා. බලවන්ත ශක්තිවන්ත මිනිස්සු ජීවිතේ බොහෝ දිනක් පිරිවරාගෙන සිටින මිනිසුත් අපි දූ දරුවන් ඥාතීන් මුණුබුරු මිනිබිරියන් අපි කවුරුත් අප වටා රැස් කරගෙන අපි ජීවත් වුණත් කවදාරි දවසක අපි එක්තරා අවස්ථාවකදී අපි ඇඳකට වැටෙන අවස්ථාවක් තිබෙනවා. ඒ තනිවන අවස්ථාවේදී ජීවිතයට රැකවරණයකට කිසිවෙක් ඇත්තේ නැහැ. අපි බලමු සාරිපුත්ත ස්වාමින්වහන්සේ ඒ වෙලාවේදී දක්ෂිනාගිරි ජනපදයේහි උන්වහන්සේ වැඩ වාසය කරලා පිළිවෙලින් මේ කලන්දක නිවාපේහි මේලුවන නම් වූ විහාරයට වැඩම කිරීම කළා. ඒ වෙලාවේදී සාරිපුත්ත ස්වාමින්වහන්සේ තමන්ගේ පාත්‍රා සිවුරු අරගෙන උන්වහන්සේ රජගහනුවර පිණ්ඩපාත චාරිකාව නිරත වෙලා ප්‍රමාණිකුලව මේ දනංජානි බ්‍රාහ්මණයා වැඩ වාසය කරපු ඒ නගරයට එහෙම නැත්නම් ගම් ප්‍රදේශයට වැඩම කිරීම කළා. ඒ වෙලාවේදී දනංජානි බ්‍රාහ්මණයා තමන්ගේ ගවගාලේහි
දෙනුන්ගෙන් කිරි දෝමින් ඒ වෙලාවේදී ඔහුගේ ක්‍රියාව නිරතවලා හිටියා. එහෙම නැත්නම් ඔහු ඒ වෙලාවේදී කරපු කටයුතු තමයි තමන්ගේ ගව ගාලේ හිටපු දෙනුන්ගෙන් කිරි දෙවීම සිද්ධ කළා. සාරිපුත්යන් වහන්සේ රජගහනුවර පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙලා හවස් කාලයේහි පිණ්ඩපාතෙන් වැළකුණාට පස්සේ හවස් කාලයේදී මේ දනංජානි සිටුරා යම් තැනකද ජීවත් වෙන්නේ එතෙන්ට උන්වහන්සේ වැඩම කළා. ඒ වෙලාවේදී ආයස්මත් සාරිපුත තෙරුන් වහන්සේ එතෙන්ට වැඩම කරපු වෙලාවේදී මේ දනංජානි සිටුවරයාගේ ජීවිතය තුළ එක්තරා කාලයකට ඉතාමත් හොඳ ගතිගුණයකුත් තිබුණා. ඒ වෙලාවේදී සඳහන් කරනවා සාරිපුත්යන් වහන්ස කෑම කන්න තියනකම් එහෙම නැත්නම් බත් අනුභව කරන්න තව කාලය තිබෙනවා. ඔව් අදහස් කරන්න ඇත්තේ මේ රාත්‍රී කාලයේ හෝ වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් වෙලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බත් අනුභව කරන්න තව වෙලාව තියෙනවා. එතකන් ඔබ වහන්සේ මේ කිරි පානය කරන්ට එහෙම නැත්නම් මේ කිරි පරිභෝජනය කරන්ට. ඒ වෙලාවේදී සාරිපුත්යන් වහන්සේ සඳහන් කරනවා මම මගේ දාන පිළ මම අරගෙන සිටියේ. මම අසවල් ගස මුලේ තමයි මම අද දිවා කාලයේ වැඩ වාසය කිරීම කළේ. මොනතරම් නිදහස් බවක්ද ජීවිතේ නිදහස්කම හොයන බොහෝ මිනිසුන්ට ගහක් මුලට වෙලා ජීවිතේ ගත කරන්න හැකියාවක් තිබෙනවා නම් කොච්චර වටිනවාද. සමහර වෙලාවට මේ කාල පරිච්ඡේදය තුලත් ඔබ ඔබේ නිවසේහි එක්තරා ආකාරයකට කූඩු වෙච්ච ස්වභාවිකින් යුක්තව අප දන්නවා නිවසකට කූඩු වුණාට පස්සේ එක්තැන් වුණාට පස්සේ අපට ජීවිතයේ තුල සමහර වෙලාවට බොහෝ සෙයින් පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. මේ පීඩාකාරී ස්වභාවයත් එක්කම ඔබට මානසික වශයෙන් විශාල තෙරපීමක් ඇති වෙනවා. අපිට ගහක් මුලට ගිහිල්ලා වන්දනාමාන කරන්න පුළුවන් තැනකට ගිහිල්ලා ඒ කටයුත්තක් කරන්න තියෙනවා නම් කොච්චර නිදහසක් තිබෙනවාද. ආරි උතුමන් වහන්සේලා ජීවිතේ නිදහස් වෙච්චි ඇත්තෝ ලෝකයේට ඇලීම් ගැටීම් දෙකින් තොරව නිදහස් වෙච්චි ඇත්තෝ ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන්. රකින්නට දෙයක් ඇත්තේ නැහැ, බලාගන්න කියලා දෙයක් ඇත්තේ නැහැ. මනස තුල බොහෝ දේවල් ඒකරාශී කරගෙන ඒවත් එක්ක ගැටෙන්න උත්සාහ කරන්නේ නැහැ. ජීවිතේ සඳය සමය ගත කරන අපේ අම්මලා තාත්තලාට මම සඳහන් කරන්නේ අපි ඇලීම් ගැටීම් වලින් තොරව බොහෝ දේවල් මනසේ පුරවා ගන්නේ නැතුව නිදහසේ ඔබට ජීවත් වෙන්න හැකියාවක් තිබෙනවා නම් ධර්ම මානසිකාරයම ඇති කරගෙන ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඔබට කොච්චර වටිනාකමක් ජීවිතය තුළ තිබෙනවාද. ඒ වෙලාවේදී දනංජානි සිටුවරයත් එවැගේම සාරිපුත්ත ස්වාමින් වහන්සේත් අතර හරි අපූර්ව සාකච්ඡාවක් ඇති වෙනවා. ඒ වෙලාවේදී මේ සාකච්ඡාවෙන් පසුව සාරිපුත්යන් වහන්සේ එක්තරා ස්ථානයක දිවා කාලයේදී වැඩ වාසය කරනවා. මේ වැඩ වාසය කරන තැනට දනංජානි සිටුවරයා බ්‍රාහ්මණයා සාරිපුත්යන් වහන්සේ බැහැ දකින්න යනවා. ඒ වෙලාවේදී ගිහිල්ලා හරි අපූර්ව සාකච්ඡාවක් නැවතවතාවක් ඇති වෙනවා. ඒ වෙලාවේදී සාරිපුත්යන් වහන්ස මේ දනංජානි සිටුවරයාගෙන් අහන්නේ කොහොමද ඔබට ඔබේ ජීවිතය? අපි කෙනෙකුට ජීවිතය පිළිබඳව ප්‍රශ්න කරන්න ඉඩ තිබෙනවා. මා හිමදාමත් ඔබට සඳහන් කරන්නේ ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්න. මම මොකක්ද කරන්නේ? තවත් කෙනෙක් ඔබට ඔබේ ජීවිතය පිළිබඳව ප්‍රශ්න කරනවට වඩා ඔබම ඔබේ ජීවිතය පිළිබඳව ප්‍රශ්න කරන්න. ලෝතුරු භාග්‍යතුන් වහන්සේ අපට ධර්මයේ මගින් කියලා දුන්නේ මේ බඹයක් පමණ වූ ශාරීරියේ තුලම ප්‍රශ්න කරන්න. මේ බඹයක් පමණ වූ මේ ශාරීරියේ තුලම සංසාරයේ දකින්න කියලා කිව්වා. ඇතිවිමින් පැවතිමින් නැතිවීමින් යන උපාද තිටි භංග කියන මේ අවස්ථා තුනම මේ ශාරීරිය තුලම දකින්න, මේ පංචස්කන්ධය තුලම දකින්න. ලෝකයේ කියලා කියන්නේ කොහෙවත් තනක් නෙමෙයි. ලෝකයේ කියලා කියන්නේ මේ පංචස්කන්ධේමයි. ඒ නිසා තමන් තමන් ගැනම ප්‍රශ්න කරන්න, තමන් තමන් මිතුවක් කාලයක් පුරාවට විවිධ දේවල් එක්ක ගනුදෙනු කිරීමක් කළා. ඥාතින් හිතවත් අයත් එක්ක, දූ දරුවන් එක්ක, මිනිසුන් එක්ක වැඩ කරපු තැන්වල අපි යම් යම් ආකාරයේ ගැටීම් සහ නොයෙකුත් දේවල් සිද්ධ වුණා. ඒ නිසා පින්වත්නි අපට පේනවා තමන් තමන් පිළිබඳව ප්‍රශ්න කරනකොට ජීවිතේ ගොඩක් දේවල් අවබෝධ කරගන්න පුළුවන්. දනංජානි සිටුවරයාගෙන් සාරිපුත්යන් වහන්ස අහන්නේ කොහොමද ඔබ අප්‍රමාදීව ජීවත් වෙනවද? ප්‍රමාදයෙන් තොරව ජීවත් වෙනවද? මෙතනදි මේ අප්‍රමාදී භාවයෙන් තොරව ජීවත් වෙනවද කියලා ඇහුවෙම වෙන කිසිම දෙයක් නෙමෙයි. ඔබ කුසලීය කර්මෙන් ජීවත් වෙනවද? පින්දහම් කර්මෙන් ජීවත් වෙනවද? පින්වත්නි මෙන්න මේ වෙලාවකදී ඔබට මා සඳහන් කරන්න කැමති ජීවිතේ සමහර වෙලාවට සමහර ඇත්තන් අපට ලබා දෙන උත්තරය
මා දන්නවා නිසක වශයෙන්ම ඔබත් ඒ උත්තරය ඔබට ඔබේ ජීවිතේ කාලය පුරාවටම ඒ උත්තරේ ලබා දීම සිද්ධ කරනවා. අපි හැමදාමත් කියන්නෙම දේශනා කරන්නෙම ඔබට ඇස්කන් පේන කාලයේ ඉඳලම මේ ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගෙන කුසලයට නෙඹුරු වෙලා පින්දහම් සිද්ධ කරන්නට. ඒ කුසලයට නෙඹුරු වෙලා පින්දහම් කරනකොට ජීවිතේ කවදරි දවසක තමන්ට සාල සම්පතක් බවට පත් වෙනවා. සතුටක් බවට පත් වෙනවා. ජීවිතේ හැමදාමත් ඔබ කියන ප්‍රශ්න ටික ධනංජානි සිටුවරයා සාරිපුත්තු ස්වාමින් වහන්සේට සඳහන් කරනවා. ස්වාමීනි අපිට මට පින්දහම් කරන්නට කුසලයේ නිරත වෙන්න මොන කාලයක්ද? මට ජීවිතයේ තුල අරගලයක් තිබෙනවා. ඒ ජීවිතයේ තුල තිබෙන අරගලය කුමක්ද? මට මගේ අම්මා තාත්තා පෝෂණය කරන්න තිබෙනවා. මගේ අම්මා තාත්තාට බලා ගන්න තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මගේ අමුදරුවන් මට පෝෂණය කරන්න තිබෙනවා. මා වටා සිටින්නා වූ කම්කරුවන් වැඩ කරන විශාල පිරිසක් සිටිනවා. ඒ අය පෝෂණය කරන්න තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අසල්වාසීන්ගේ කටයුතු තිබෙනවා. ඊළඟට නෑදෑයන්ගේ කටයුතු තියෙනවා. ඒ වගේම මිය ගියපු අය වෙනුවෙන් යම් යම් කටයුතු සිදු කරන්න තිබෙනවා. දෙවියන් වෙනුවෙන් යම් යම් කටයුතු කරන්න තියෙනවා. ඒ වගේම රජුන්ගේ රාජකාරියක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, මගේ මේ කය පිනවන්නටත් මගේ මේ ශාරීරික පිනවන්නටත් මට කාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මම මොන ක්‍රමයකට හරි මේ සියලු දෙනාම පෝෂණය කරන්නට මම උත්සාහ කරනවා. ඔබට පේනෙමැති ධනංජානි සිටුවරයාගේ ජීවිතේ වටා කොයිතරම්නම් බැඳීම් ගොඩක් ජීවිතය තුළ තිබෙනවාද? මිනිස්සෙක් වුණාට පස්සේ සාමාන්‍ය පෘථජන මිනිසෙකුට මේ බැඳීම් වලින් වියුක්ත වෙන්න බෑ. මේ බැඳීම් වලින් අයින් වෙන්න බෑ. ඔබ අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට මැදි වයසේ හෝ ජීවිතේ කවදරි දවසක සඳෑසමි හෝ ගත කරන කෙනෙක්. ඔබට මේ ජීවිතේ මේවා අපිට එක්තරා ආකාරයකට ලැබෙන රාජකාරී කොටසක්. අපි දන්නවා අපි ජීවිතේ පටන් ගත්ත කාල පරිච්ඡේදයේ ඉඳලා අපිට යමක්කමක් තේරෙනකොට අපට අපේ ජීවිතේ එක්තරා ආකාරයකට වගකීම් ප්‍රමාණයක් පැටවෙනවා. ඔබ ඉගෙන ගන්න කාලයේදී ඔබට මේ වගකීම් ප්‍රමාණය තරම්ම දැනෙන්නේ නැහැ. ඔබට තිබෙන එකම වගකීම් බවට පත් වෙන්නේ ඉගෙන ගැනීම. ඉගෙන ගැනීමෙන් පස්සේ රස්සාවක් කරන්න ගියාට පස්සේ ඒ රැකියාවේදී ඔබට වගකීම් ප්‍රමාණයක් පැටවෙනවා. ඔබ විවාහ වුණාට පස්සේ විවාහ ජීවිතයේදී අමුදරුවන් පෝෂණය කරන්නට, ගෙවල් දොරවල් හදන්නට, යාන වාහන ගන්නට ඒ වගේ දේවල් ඔබට ජීවිතේ පැටවෙන වගකීම් ප්‍රමාණයක් තිබෙනවා. මේ සියලුම දේවල් ජීවිතේ එක්තරා ආකාරයක මහා බරක් බවට පත් වෙනවා. ඒ නිසා ජීවිතේ එක්තරා ආකාරයකට අරගලයක්. මේ අරගලේ නිමාවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අපි හිතනවා අහවල් අහවල් කාලයේදී මේ ප්‍රශ්න ගැටළු වලින් නිදහස් වෙයි. අහවල් අහවල් කාලයේදී මේ ප්‍රශ්න වලින් නිදහස් වුණාට පස්සේ මට පිනක් දහමක් කරගන්න පුළුවන්. මට බණක් භාවනා කරමින් ජීවිතේ ගත කරන්න පුළුවන්. බොහෝ කාලයක් සමහර වෙලාවට මේ විදියට හිතපු ඇත්තන් අදත් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා ඇති. නමුත් ඔබට ජීවිතේ කවරම දාක්වත් පින්වත්නි එවැනි කාල පරිච්ඡේදයක් උදා වෙන්නේ නැහැ. ඔබ වයසට ගියත් සමහරලාට තනියෙන් හුදකලා වෙලා ජීවත් වුණත් ඔබට ඔබේ සිතට විවිධ සිතුවිලි සහ නොයෙකුත් දේවල් ඇති වෙනවා. අපි පුරුදු විය යුතු වෙනවා, අපි අවබෝධ කරගත යුතු වෙනවා තමන්ට පුළුවන් හැකියාවක් ලැබෙන හැම වෙලාවක් තුළදීම. ඉඩකඩක් ලැබෙන්නේ කොයි වෙලාවේද? ඉඩකඩක් ලැබෙන හැම වෙලාවක් තුළදීම ඔබට යම් කිසි කුසලයක් වඩන්නට පිනක් කරන්නට ඔබේ සිත නැඹුරු විය යුතුම වෙනවා. එහෙම නැති වුණොත් කවදාරි දවසක ඔබට ජීවිතේ පසුතැවිල්ලක් ඇති වෙන්න නම් බොහෝ වෙලාවට ඉඩකඩක් තිබෙනවා. මිනිසු මේ ගැන හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව ලෝකෙත් එක්ක ගැටීම් ඇති කරගෙන බැඳීම් ඇති කරගෙන එක්කෝ මිල මුදල් හරියම්බ කරගනිමින් තමන්ගේ ජීවිතයට බොහෝ භෞතික වස්තු රාශියක් එක්රාශි කරගන්නවා. මෛත්‍රීදී අදහස් කරන්නේ ඔබට මිල මුදලක් තිබුණට කමන්නේ නැහැ. ධර්මයේ තුල භාගීතුන් වහන්සේ උපයා ගන්නා වූ ධනියත් කොටස් හතරකට බෙදලා වෙන් කිරීමක් කළේ ආපදාසු භවිෂ්‍යති. ඔබට යම් ආපදාවක් පිච්චි වෙලාවකත් ඔබ මිල මුදල් තමන් සතුව තබා ගත යුතු වෙනවා. කාටත් අතනපා ඔබට ජීවත් වෙන්න පුළුවන් කමක් තිබේ තියෙනවා. බලන්න මේ වගේ කාල පරිච්ඡේදයක් තුල ඔබ සතුව යම් ධනියක් තිබුණත් කොච්චර වටිනවද? එහෙත් අද සමහර වෙලාවට සල්ලි තිබුණත් ඔබට කල යුතු කිසිවක් ඇත්තේ නැහැ. කොහොම නමුත් අපි බලමු දැන් මේ කියපු දේවල් ටිකම ධනංජානි සිටුවරයා යම් ආකාරයකින් මේ කියපු කාරණාවන් නිසා යුතුකම් විශාල ප්‍රමාණයක් ඉටු කරන්න උට තිබෙනවා. ඒ යුතුකම් ප්‍රමාණයක් ඉටු කරන්න යන හැම වෙලාවක් තුලදීම තමන්ට අධර්මයෙන් හෝ
එහෙම නැත්නම් අයතා ක්‍රමයකින් හෝ මුදල් උපයන්නට සිදු වෙනවා. ඔබ දන්නව සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලා සමහරලාට පිරිමි පාර්ශ්වයේ අය එයයි ජීවිතේ පිළිබඳව සමහරලාට බොහෝ දේවල් හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව. මේ කර්මී සහ කර්මඵලය ගැන හිතනවා නම් පින කුසලයේ ගැන ගොඩාක් වෙලාවට හිතනවා නම් කල්පනා කරනවා නම් කවරම හේතුවක් නිසාවත් ඒ අය වැරදි මාර්ගයකින් මුදල් උපයන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් පෝෂණය කරන්න තිබෙන නිසා සමහර ඇත්තන් මිල මුදල් අයතා ක්‍රමයකින් හම්බ කිරීම සිදු වෙනවා. මේ කාල පරිච්ඡේදය තුල උනත් පින්වත්නි කඩේක බඩුවක් විකුණනකොට සාමාන්‍ය දවස් වලට විකුණනාට වඩා සමහරට දෙගුණයක් තෙගුණයක් වැඩි කරලා ඒ මිල මුදල් හම්බ කිරීම සමහරලාට සිද්ධ කරනවා. මිනිස්සු සමහරලාට මේ වසංගත කාලයත් සමහර ඇත්තන්ගේ ජීවිතේට එක්තරා ආශිර්වාදයක් බවට පත් කරගන්නවා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ දේශනාව අපේ ජීවිතේට හැම පැත්තකින්ම සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි සාරිපුත්යන් වහන්සේ ඒ විලාවේදී ධනංජානි සිටුවරයාට හරි අපූර්ව ආකාරයකට ඔහු ගත කරන ජීවිතය තුළ තිබිච්ච බැරෑරුම්කම ඔහුට පින්නා දීමක් සිදු කරනවා. මා සඳහන් කරන්නේ ඔබට ධනංජානි සිටුවරයාගේ ජීවිතය තුළ තිබෙන බැරෑරුම්කාරී ස්වභාවයමයි ඔබට මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටමත් මා පහදා දීමට උත්සාහ කරන්නේ. ඒ විලාවේදී සාරිපුත්යන් වහන්සේ සඳහන් කරනවා ධනංජානි සිටුවරය අපි ජීවිතේ හැමදාමත් මේ විදිහටම ජීවත් වෙන්නේ නැහැ. කවදාරි දවසක අපට ජීවිතේ අත්තරලා දාලා යන්න සිදු වෙනවා. සීලොම දේවල් අපිට අත්තරලා දාලා යන්න සිදු වෙනවා. අපි ගිනාපු රැස් කරගත්ත මේ ලෝකයේ තුල කිසිවක් ඇත්තේ නැහැ. අපි ජීවිතේ තුල මරණින් පස්සේ ගෙනියන දෙයක් තිබෙනවා. ඒ තමයි අපි කරගත්ත කුසල අකුසල කර්මයන්. පින හෝ අකුසලයේ පින හෝ කුසලිය අපි සිදු කරන තිබෙනවා නම් පින්පව් දෙකක් කියලා දෙයක් තිබෙනවා නම් ඒ ධර්මතාව ලෝකයේ තුල තිබෙනවා. ඒ දේ පමණමයි ඔබට ඔබේ ජීවිතේට ගිනියනට තිබෙන්නේ. ඒ නිසා සාරිපුත්තෙන් මහන්සී ධනංජානි සිටුවරට පැහැදිලි කිරීමක් කරනවා. ධනංජානි සිටුවරය ඔබ අධර්මයෙන් ඔබේ ජීවිතේ ඔබ හම්බ කිරීමක් කරනවා නම් මිල මුදල් ඔබ හම්බ කිරීමක් කරනවා නම් ඔබට කවදරි දවසක එහි තිබෙන්නා වූ බැරෑරුම්කම ඔබ ජීවිතය තුළ තේරුම් ගත යුතු වෙනවා. යම් වෙලාවකදී ඔබ මරණයට පත්වන වෙලාවේදී ඔබ කරන යම් යම් අධාර්මික කටයුතු නිසා ඔබ කුසලයේ ගැන හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව ඔබ ජීවිතයේ සමහරලාට සමහර කාරණාවන් පිළිබඳ කිසිසේත්ම තකන්නේ නැතුව ඔබ ජීවත් වෙනකොට යම් වෙලාවකදී යම් අවස්ථාවකදී ඔබ මරණයට පත් වෙනවා. මේ මරණයට පත්වන වෙලාවේදී Tamange ජීවිතයේ තුල සිදු කරන බොහෝ කාර්යයන් පිළිබඳව විමසා බලනකොට ඔබ මුලින් සඳහන් කළා ඔබේ අම්මා තාත්තා නිසා අධාර්මික විදිහට ජීවිතය ගත කරනවා. ඒ විතරක්ම නෙමෙයි ඔබ ඔබේ ජීවිතයේ තුල දරුවන් නිසා ඔබ එක්තරා ආකාරයකට අධාර්මික විදිහට ජීවත් වෙනවා. අමු දරුවන් නිසා, දැසිකම් කරුවන් නිසා, රජු නිසා මේ විදියට මේ පුජ්‍යලයන් නෑදෑයන් සහ විවිධ පුජ්‍යලයන් විදියට ඔබ පදනම් කරන කරුණ ගණනාවක් පිළිබඳව සඳහන් කළා. ඇයි මේ ඔක්කොම දේවල් කරන්නේ? මේ සියලු දේවල් පෝෂණය කරන්නට දරුවන්, අමු දරුවන්, ඥාතීන්, හිතවත් අය රජවරුන් පෝෂණය කරන්න. හැබැයි ඔබ යම් විදියකින් මරණයට පත් වෙනවා නම් ඒ මරණයට පත්වන වෙලාවකදී ඔබට කිසිදු ගැලවීමක් ඇත්තේ නැහැ. ඔබ නිරයට ඇදගෙන යන වෙලාවේදී නිරේ ඉන්න නිරපල්ලන් ඇවිල්ලා ඔබව නිරයට ඇදගෙන යනකොට හේතුව මොකද? මෙතනදී මා සඳහන් කරන්නේ කරපු කුසලයේ හෝ අකුසලයේ මත ඔබව යන තැන තීරණය වෙනවා. ඔබ කුසලී කළා නම් ඔබේ ජීවිතයට පිනක් කරගත්තා නම් ඔබ යන තැන නියත වශයෙන්ම සුගති තැනකට යන එක තීරණය වෙනවා. ඔබ අකුසලයක් කරගත්තා නම් පවක් කරගත්තා නම් ඔබ යන තැන නියත වශයෙන්ම දුගතියට යන බව තේරුම් ගන්න ඕනේ. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ කර්ම සංකල්පයේ පිළිබඳව අපට වදාළේහි යමක් කරපු ප්‍රමාණයේ අනුවම තමන්ටෙහි ඵල ප්‍රයෝජන අපට ලැබෙනවා. අපි යම් ආකාරයකින් අපි වපරපු දේ හැටියට තමයි අපිටෙහි ඵල දාව ලැබෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ, මහා ශ්‍රාවකයන් වහන්සේලා, උන්වහන්සේලාගේ ඥාණයෙන් මේ ලෝකයේ තුල තිබෙනා වූ ස්වභාවය දැක්කා. මිනිසු මරණයට පත් වුණාට පස්සේ ඒ අය ගමන් කරන දිශාව කොයි තැනකටද යන්නේ කියන එක උන්වහන්සේලා දැක්කා. ඒ නිසා අපි මරණයට පත් වෙන වෙලාවේදී අපි දන්නවා අපට අපේ ජීවිතයේ තුල පංච නිමිති කියලා එකක් පහළ වෙනවා.
ඒ පංච නිමිති කියලා කියන්නේ අපි මරණසන්න වේලාවේදී තමන්ගේ සිතට නැගෙනා වූ සිතුවිලි. අපි මරණින් පස්සේ කොයි තැනකටද යන්නේ කියලා කෙනෙක් තීන්දුව తీරණය වීමක් වෙනවා. සාරිපුත්තයන් වහන්සේ ධනංජානි සිටුවරට සඳහන් කළේ ධනංජානිය ඔබව මේ ජීවිතයේ තුළ ඔබ සඳහන් කළේ මට අධර්මයෙන් හරි මුදල් හම්බ කරන්න සිද්ධ වෙනවා. තවත් පැත්තකින් ගත්තොත් මට ලොකු වගකීම් ප්‍රමාණයක් තිබෙනවා. මට මගේ ජීවිතයේ තුළ පිනක් දහමක් කරගන්න කාලයක් ඇත්තේ නැහැ. මම විශාල වගකීම් ප්‍රමාණයකට ගොනු වෙලා තින්නේ බැඳලා තින්නේ. හැබැයි ඒ විලාවේදී සාරිපුතන් මහන්සේ ධනංජානි සිටුවරට පැහැදිලි කරනවා ධනංජානි සිටුවරය ඔබ මරණාසන්න වේලාවේදී මරණයෙන් පස්සේ ඔබ නිරයට ඇදගෙන ඔබ යනකොට ඔබ අපායට ඇදගෙන යනකොට සතර අපායට ඔබ ඇදගෙන යනකොට ඔබට කිසිසේත්ම නිදහසට කාරණාවක් නෙමෙයි. අනේ මාව නිරයට ඇදගෙන යන්න එපා නිරපල්ලේනි. පිදන දේවදූත වගේ සූත්‍ර දේශනාවන් විමර්ශනය කරලා බලනකොට මේ කාරණාව ඉතාමත් හොඳින් පැහැදිලි කරන්න පුළුවන්. කිසිසේත්ම ඔබට නිදහසට කාරණාවක් නෙමෙයි. අනේ මම මේ දේවල් කළේ මගේ දරුවෝ නිසා. අනේ මම මේ දේවල් කළේ මගේ දෙමෝපියන් නිසා. මගේ ඥාතින් නිසා, රජවරුන් නිසා. මේ ආදී වශයෙන් නොඑක් ආකාරයේහි යම් යම් කාරණාවන් පිළිබඳව සඳහන් කරන්න පුළුවන් මාව මේ දේවල් කළේ මේ දේවල් කළේ මේ අය වෙනුවෙන් මේ අය වෙනුවෙන් කියලා. නමුත් පින්වත්නි සාරිපුත්තයන් වහන්සේ ධනංජානි සිටුවරට සඳහන් කරනවා ධනංජානි කවරම දාක්පත් ඒක නිදහසට කාරණාවක් නෙමෙයි. නිදහසට කාරණාවක් නෙමෙයි. පින්වත්නි බලන්ට එය ජීවිතයේ තුල මා සඳහන් කරන්නේ ඔබ ගැඹුරින්ම තේරුම් ගත යුතු කාරණාවක්. කවුරු හරි කෙනෙක් යම් වැරද්දක් කරලා ඒ වැරද්ද කරලා ඔහු උසාවියට ගියාට පස්සේ ඒ උසාවියේදී කිව්වොත් අනේ මම මේ දේ කළේ මගේ මේ දරුවන් වෙනුවෙන් මගේ ඥාතීන් වෙනුවෙන් මගේ දූ දරුවන් වෙනුවෙන් කියලා කිව්වට සමහරట్లాට ඒක නිදහසට කාරණාවක් නෙමෙයි. වැරද්ද වැරද්ද නම් වැරද්දම තමයි. පෘථජ්ජන මිනිස්සුන්ට ජීවිතේ සමහර වෙලාවට බොහොම භව කම්පණයකට පත්වන අවස්ථා තියෙනවා. තමන්ගේ දරුවන් හෝ වේවා කවුරු හරි කෙනෙක් හෝ බඩගින්නේ ඉන්නකොට අම්මක් කෙනෙකුට තාත්තා කෙනෙකුට සමහරట్లాට මේක ඉවසා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අල්ලපු වත්තට හෝ පැනන සමහර වෙලාවට හොරකම් කරන අවස්ථාවන් තිබෙනවා. ඒ හොරකමක් හෝ අයථාක්‍රමයකට යම් දෙයක් උපයා ගන්නවට වඩා එහෙම නැත්නම් ඉවෙනි මිලමුදල් ගන්නට වඩා පින්වත්නි ජීවිතෙට එක්තරා ආකාරයකට නම්බුකාරකමක් තිබෙනවා. ගිහිල්ලා යමක් ඉල්ලා ගන්න එක තමන්ගේ නැතිබරිකම කියලා යමක් ඉල්ලා ගැනීම ඒක වටිනා සත්පුරුෂ ගුණධර්මයක්. අනුන්ගේ දියක් නම් කිසිසේත්ම අපි ගත යුතු වන්නේ නැහැ. ඒ නිසා අපට ජීවිතයේ සමහර වෙලාවට මේ තිබෙන්නා වූ මේ ශික්ෂාපද කැඩීම නිසා හි බරපතලකම අපට කවදාවත් අපේ ජීවිතය තුළින් අපිට ගලව ගන්න බෑ. අපි යම් වැරද්දක් සිද්ධ කළොත් ඒ නිසා සාරිපුත්තයන් වහන්සේට පේනවා මිනිස්යාගේ ජීවිතය තුළ තිබිච්ච මේ ස්වභාවීය තත්ත්වය. ධනංජානි සිටුවරට සඳහන් කළේ ඔබ මොනතරම් දේවල් කිව්වත් ඔබ ඔබේ ජීවිතයේ තුල යම් යම් කටයුතු පිළිබඳව සඳහන් කළත් නමුත් ඔබ විවිධ සාධක ඉදිරිපත් කළත් ඔබට කවදාවත් ඒවා නිදහසට කාරණාවන් බවට පත් වෙන්නේ නැහැ. පින්වත්නි මා සඳහන් කරන්නේ අපට අපේ ජීවිතයේ තුල ඔබ ඔබේ ජීවිතයේ තුල බොහෝ දේවල් ඔබ කල් දැම්මා. මම මුලින්ම ඔබට දේශනා කළානේ ජීවිතයේ තරුණ වයසේදී මෙදි වයසේදී අපි යම් යම් කටයුතු බොහෝ දේවල් කල් දැම්මෙම වෙන හේතුවක් නිසා නෙමේ, දරුවන් නිසා, ඥාතින් නිසා, ඔබ වැඩ කරන තැන නිසා. නමුත් ඔබ හිතන්න කල්පනා කරන්න එය ජීවිතේට යම් අවස්ථාවකදී තමන්ගේ ජීවිතේට එක රැකවරණයක් බවට පත් වෙන්නේ නැහැ. පුන පුනා නැවත වතාවක් මා ඔබට අවධාරණය කරන්නේ ඔබට යමක්මක් තේරෙන කාල පරිච්ඡේදය තුළ ඉඳලාම ඔබ මේ විදියටම ජීවිතේ තේරුම් අරගෙන බොහෝ පින් දහම් කරන්න අවශ්‍ය වෙනවා. ඒ පින කරගෙන යනකොට ජීවිතයේ බලවත් ශක්තිමත් බවට පත් වෙනවා. පින්වත්නි මේ විදියට මේ සාරිපුත්තයන් වහන්සේ ධනංජානි සිටුවරයට සඳහන් කළා ධනංජානි සිටුවරය ජීවිතයේ ඔබ කවදරි දවසක ඔබ ජීවිතේ තේරුම් ගන්නට මං කියපු කාරණාව තේරුම් ගන්න. ජීවිතයේ ඔබට කවදරි දවසක ඔබට මේ සියලු දේවල් අහිමි වෙලා ඔබට ජීවිතේ තනියම මුණ පාන්න සිදු වෙනවා. අප්‍රමාදීව කටයුතු කරන්නට ඔබ අප්‍රමාදී විදිහට කටයුතු කරන්න කියලා කිව්වේ කුසලයට හිත නැඹුරු කරන ජීවත් වෙන්න, පිනට සිත නැඹුරු කරගෙන ජීවත් වෙන්න. එසේ නොවුනොත් එහෙම මේ ජීවිත ගමන තුළ මහා දුක්ඛිත තත්ත්වයක් ඇති වෙනවා. නමුත් ධනංජානි සිටුවරයාට මේක තේරුම් ගන්න තරම් ඔහුට ශක්තියක් තිබුණේ නැහැ. ඔහු හිතුවීම තමන්ට මිලමුදල් ධනිය සහ අනිකුත් දේවල් තියෙනකොට
තමන්ට ජීවිතයට ලොකු රැකවරණයක් කියලා හිතුවා. සමහර ඇත්තන් හිතනවා කල්පනා කරනවා තමන්ට මිල මුදල් ධනිය දරුවන් බොහෝ අය සිටිනකොට ජීවිතේ හැමදාමත් තේ රැකවරණේ තියනවා කියලා. පින්වත් එහෙම රැකවරණයක් ඇත්තේ නැහැ. ජීවිතේ කවදාවත් අපි හිතුවට කල්පනා කළාට අපි බලාපොරොත්තු වන ආකාරයට ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්තේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙනවානි සියලු දේවල් අනිත්‍ය සංකල්පයට යටත් වෙලා තිබෙනවා. ඔක්කොම දේවල් විනාස වෙනවා. අපේ දරුවන් විනාස වෙනවා. අපේ ඥාතීන් විනාස වෙනවා. අපි ජීවත් වෙන පරිසරය විනාස වෙනවා. අපි ජීවත් වෙන වටපිටා පරිසරය විනාස වෙනවා. ආර්ථිකය විනාස වෙනවා. ලෙඩ දුක් ඇති වෙනවා. බොහෝ බාධක ඇති වෙනවා. ඒ නිසා අපිට ඒ කිසිදු දෙකින් රැකවරණයක් ඇත්තේ නැහැ. එහෙත් ඔබ ඔබේ සිත තුළ සමතිය වඩ아가න ජීවත් වෙනවා නම් ඒ සිහි කල්පනා විතු ජීවත් වෙනවා නම් සති සම්පජන්ණින් විතු ජීවත් වෙනවා නම් ඒ රැකවරණේ ගොඩාක් තමන්ගේ ජීවිතයට වටිනවා. ඒ වෙලාවේදී සාරිපුත්යන් වහන්සේ ධනංජන සිටුවරයාට මේ කරුණු කාරණාවන් තාමත් මොදින් පැහැදිලි කරලා සාරිපුත්යන් වහන්සේ ඉතනින් ඉක්ම යෑම සිදු වුණා. භාගිතුන් වහන්සේගේ දේශනාව සාකල්ලියෙම සාරිපුත්යන් වහන්සේ දේශනා කරපු සඳහන් කරපු කාරණාවට පින්වත් එකසේම ගලප ගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ විදියට සාරිපුත්යන් වහන්සේ ස්ථානෙන් වැඩම කළාට පස්සේ ධනංජන සිටුවරයා ජීවිතය පිළිබඳව කරුණු කාරණාවන් හරියට අවබෝධ කරගත්තේ නැහැ. නමුත් ඔහු ටික වෙලාවක් යනකොට ටික කාලයක් යනකොට බලවත් විදියට රෝගී තත්යකට පත් වුණා. පින්වත්නි රෝගී තත්යකට පත් වෙලා ඇඳකට වැටෙනකොට තමයි මිනිසුන්ට ජීවිතයේ පිළිබඳව බොහෝ දේවල් පිළිබඳව හිතන්න කල්පනා කරන්න ඉඩකඩක් තිබෙන්නේ. අපිට යමක්කමක් තේරුම් ගැනගෙන අපිට යමක්කමක් අපේ දේවල් අපිට කරගන්න පුළුවන් වෙලා ඉන්නකොට ඔබට සමහර වෙලාවට වැසිකිලිටි කැසිකිලිටි යන්නත් පුළුවන්. ඔබේ දේවල් කරගන්න පුළුවන්. උයා පියා ගන්න දේවලුත් ඔක්කොම දේවල් කරගන්න පුළුවන්. හැබැයි ඔබ යම් විදිකින් යම් අවස්ථාවකදී ඔබ එක්තැන් වුණාට පස්සේ ඒ එක්තැන් වුණාට පස්සේ ඇඳකට වැටුණාට පස්සේ රෝගී තත්යකට පත් වුණාට පස්සේ තමයි ජීවිතේ බලවත්කම කියලා කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. අපි පේනම සමහර වෙලාවට අපි දවසක් දෙකක් තුනක් සතියක් විතර රෝගී තත්යකට පත් වෙලා උණක් හේඹිරිසාවක් ඇඳලා අපි ඇඳකට වැටුණාට පස්සේ සමහර වෙලාවට කොච්චර අමාරුකමක් ඔබට ජීවිතය තුළ දැනෙනවාද? අවුරුදු ගණනාවක් තිස්සේ එක්තැන් වෙලා ජීවත් වෙන කෙනෙකුට මේ බරපතලකම අමාරුකම කොයිතරම්නම් දැනෙනවාද? අංශභාගී වගේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කෙනෙකුට ජීවිතේ කොයිතරම්නම් දේවල් දැනෙනවාද? පින්වත්නි අපිට එවැනි අවස්ථාවකදී අපේ මතකයේ තිබෙන අපි කරගත්ත කුසලා කුසලයන් බොහොමයක් තිබල් අපේ මතකයට නැගිනවා. ඔබ දන්නවා දුටුගැමුණු රජතුමා මරණාසන්න වෙලාවේදී ඔහු ජීවිතයේ තුල කියපු කරපු දේවල් පින්පතක් විදිහට සකස් කරගෙන ඒව මතක් කිරීමක් කළා. අපේ අම්මා තාත්තා ඔබේ අම්මා තාත්තා වැඩිහිටි කෙනෙක් Taman මේ විදිහට අසනීප තත්ත්වෙන් පසු වෙලා ඉන්න වෙලාවකදී අපි ඔහුට ඔහු කරපු කුසල කුසල කර්මයන් පිළිබඳව සිහිපත් කළ යුතු වෙනවා, මතක් කර දිය යුතු වෙනවා. සමහර වෙලාවට මිනිසුන්ට මේක තමයි වටිනාම සම්පත. පින් පොත ඒවා සමහර වෙලාවට ලියලා තිබුණත් නැතත් ඒවා එකින් එක අපිට මතක් කරලා දෙන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ වෙලාවේදී ඔහුගේ සිත ගොඩාක් බලවත් තත්යකට පත් වෙනවා. පින්වත් අපිට පේනවා දුටුගැමුණු රජතුමාගේ ජීවිත කතා ප්‍රවෘත්තිය තුළ ඔහුට බොහෝ දේවල් මතක් කරලා දුන්නා. මහා සෑය සකස් කරපු දේවල් පිළිබඳ සඳහන් කරලා දුන්නා. භික්ෂුන් වහන්සේලාට අපුපස්ථාන කරපු දේවල් ගැන මතක් කරලා දුන්නා. ඒ පින් සිතුවිල්ලක් බවටම පත් වුණා. හරි සන්තෝෂයෙන් මරණයට මුණ දී මේ ආත්ම ශක්තිය කියන එක ඔහුට ඇති කරගන්න පුළුවන්කමක් තිබුණා. ජීවිතේ මොනවාත්ම කරලා නැති කෙනෙකුට අපි දන්නවා එවැනි දෙයක් කරලා නැති කෙනෙකුට අපිට මතක් කරලා දෙන්න දෙයක් ඇත්තේ නැහැ. සමහර වෙලාවට මතක් කරලා දෙන්න සිදුවන්නේම තමන් ජීවිතී අවසන් වන කාල පරිච්ඡේද වෙනකම්ම තමන් රැස් කරගත්ත එකතු කරගත්ත භෞතික දේවල් තමයි. අම්මට මෙච්චර ගොඩක් තියෙනවා, තාත්තට මෙච්චර ගොඩක් තියෙනවා, අම්මට මෙච්චර මුදල් තියෙනවා, මෙච්චර කනකන ආභරණ තිබෙනවා, වතුපිටි මෙච්චර තියෙනවා. පින්නත් මේවා එකක්වත් තියාගේ ජීවිතයේට අවසානයේදී රැකවරණයක් බවට පත් වෙන්නේ නැහැ. ඔබ හොඳට ධර්මයේ තේරුම් අරගත්තොත් ඔය ඇඳකට වැටිලා විඳින වේදනාව කියලා කියන එක දන්නේ ඇඳක ඉන්න කෙනෙක්මයි. මේ ධර්මයේ දේශනා කරන මටත් සමහර වෙලාවට ඇඳකට යම් දවසක වැටුණාට පස්සේ ජීවිතේ පිළිබඳ වැතිවෙන බලවත්ම තත්ත්වේ මට දැනෙන්න පුළුවන්.
එතෙක් සමහර වෙලාවට අපි යම් යම් ක්‍රියාවවල නිරත වෙනවා ධර්මයේ අපි යම් තාක් දුරට දන්නා නිසා ධර්මයේ යම් තාක් දුරට අපි ජීවිතේ පුහුණු කරන යන නිසා මේ ප්‍රශ්නෙට ගැටලුවට මා හිතනවා කල්පනා කරනවා යමක් අපිට යහපත් ලෙස මුණ දෙන්න පුළුවන් ඒ මුණ දෙමේ ශක්තිය ආත්ම ශක්තිය අපේ ජීවිතය තුළ ගොඩනගාගෙන තිබෙනවා ඒ විලාවේදී ධනංජානී සිටුවරයා හරි අසරණ තත්යකට පත් වෙනවා මිනිසු ජීවිතයේ එවැනි අසරණ තත්යකට පත් වෙනකොට තමයි අන් අයගේ පිහිට පිළිසරණ බලාපොරොත්තු වෙන්නේ බොහෝ බලවන්ත මිනිසු ඉන්නමයි මේ බලවන්ත මිනිසු යම් කරදරයකට විපත්තිකට වැටුණාට පස්සේ මිල මුදල් තියෙන කාලෙදි කවුරුත් පේන්නේ නැහැ හැබැයි මිල මුදල් නැති වුණාට පස්සේ අසරණ තත්යකට පත් වෙනකොට පාර යන හිඟන මිනිසුන්වත් කතා කරනවා ඒ තරම් ඔහුගේ ජීවිතේ පහත් තත්යකට වැටෙනවා රෝගාතුර තත්යකට පත්ච්චි දැඩිලස රෝගාතුර තත්යකට පත්ච්චි ධනංජානි සිටුවරයා බමුණා තමන්ගේ ළඟ වැඩ කරන එමන්තන් හිතවත් පුරුෂයෙකුට කතා කරලා කියනවා ඔබ යන්ට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ යම් තැනකද සිටින්නේ උන්වහන්සේට කියන්ට මම ගොඩාක් දුක්ඛිත තත්යකට පත් වෙලා බලවන්ත තත්යකට පත් වෙලා ගිලන් වෙලා මගේ ජීවිතය ගත කරන්නේ මගේ ශාරීරිය තුළ පුදුමාකාර විදිහේ වේදනාවක් දැනෙනවා මේක ගිහිල්ලා කියන්න කියලා කියනවා අපි දන්නවා සමහර වෙලාවට තථාගතයන් වහන්සේට මේ පණිවිඩය ලබා දෙන්න කිසියම් කෙනෙකුට කියනකොට තථාගතයන් වහන්සේ දන්නවා ඔහුගේ ජීවිතය තුළ තිබිච්ච ස්වභාවීය තත්ය කොයි වගේද කියලා එනිසා අපට අපේ දුක අහන්ට ලෝකේ කවුරුත් ඇත්තේ නැහැ. අපේ දුක කියන්ට දුක අහන්ට කිසියම් කෙනෙක් ලෝකේ තුල ඇත්තේ නැහැ. ඔබේ දුක කියන්ට තියෙන එකම තැන තමයි ධර්මයට. ඔබ ධර්මීය හරියටම දන්නවා නම් ඔබට ධර්ම මානසිකාරය ඇති කරගන්න පුළුවන්. ඔබේ සිහිය හොඳට පිහිටවා ගන්න පුළුවන්. නමුත් අපි හිතනවා කල්පනා කරනවා සමහරලාට මගේ දුක අහන්ට කවුරුවත් ඇත්තේ නැහැ කියලා. ලෝකේ කිසිම මිනිසෙක් කැමති නැහැ තවත් කෙනෙකුගේ දුක අහන්ට. අපි සමහරලාට කන් දෙනවා තමයි මිනිසුන්ගේ දුක්ඛිත ස්වභාවයේ தත්ත්වය. නමුත් බොහෝ වෙලාවට අපි කියන දුක අහන්ට ලෝකේ කවුරුත් ඇත්තේ නැහැ. ඔබේ අම්මා තාත්තා සමහරලාට ඉන්නකොට අම්මා තාත්තා වයසට ගියත් සමහර වෙලාවට ඔබ ගිහිල්ලා ඔබේ දුක වේදනාව කියලා කියන එක කියනවා. අම්මා තාත්තාගේ සෙනෙහස ලිංගතකම නිසා ඒ අම්මා තාත්තායේ දුක වේදනාව ඉතාමත් මුදින් අහගෙන සිටිනවා. ඒ නිසා අපි කවුරු හරි කෙනෙකුට අපේ දුක කොච්චර කිව්වත් අන් අයට ඒ දුකේ තියෙන ස්වභාවය තත්ත්වය දැනෙන්නේ නැහැ. ඒ විලාවේදී එක්තරා පුරුෂයෙක් ගිහිල්ලා සාරිපුත්තන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි ධනංජානි සිටුවරයා තාමත්ම බලවන්ත වූ රෝගී තත්යකට පත් වෙලා ස්වාමීනි ඔබ වහන්සේට මතක් කරන්න කියලා කිව්වා. ඒ විලාවේදී සාරිපුත්තන් වහන්සේට පේනවා මේ ධනංජානි සිටුවරයා මරණාසන්න තත්යකට පත් වෙලා තිබෙන්නේ. මේ මරණාසන්න තත්යකට පත් වෙලා සිටින ඔහුට ඔහුගේ මරණින් පස්සේ ජීවිතේ ඉතාමත්ම දුක්ඛිත තත්යකට යන්නේ. ඇයි හේතුව ඔහු ජීවිතේ තුල කරගත්ත යම් දෙයක් ඇත්තේ නැහැ. ඔහු ජීවිතේ හැම වෙලාවෙම අරගලයක් කළේ තමන්ගේ දූ දරුවන් සහ ඥාතීන් පෝෂණය කරන්නට. අධර්මයෙන් මුදල් උපයා ගනිමින් අප්‍රමාදීව කුසල ධර්මයේ තුල නිරත වුණේ නැහැ. ඒ විලාවේදී ධනංජානී සිටුවරයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් බලවන්තම කෙනෙක් තමයි සාරිපුත්තයන් වහන්සේ. මා ඔබට සඳහන් කරන්නේ ඔබට ඔබේ ජීවිතයේ තුල ඔබ කුසලයක් කරගත්තේ නැත්නම් පිනක් කරගත්තේ නැත්නම් එහෙත් ඔබට ධර්මයේ අවසන් මොහොතේදී හෝ තමන්ගේ සිතට මානසිකාරයක් ඇති කරගත්තොත් ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි මේ විලාවේදී සාරිපුත්තයන් වහන්සේ ධනංජානි සිටුවරයා සින්න තැනට උන්වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා ධනංජානි සිටුවරයාගෙන් අහනවා කොහොමද ඔබට සපසනීප ඔබට ඉවසන්න පුළුවන්ද වේදනාවක් දැනෙනවද ඔබට කෑම ආහාර ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවද වේදනාවන්ගේ අඩුවක් තියෙනවද පින්වත් සාමාන්‍ය රෝගීකුවකින් අහන ප්‍රශ්න ඔබට කන්න පුළුවන්ද වේදනාවක් තිබෙනවද වේදනාව ඉවසාගෙන ඉන්න පුළුවන්ද ඒ විලාවේදී දැඩි ලෙස ඇඳකට වැටිලා වේදනාවකට පත් වෙන කෙනෙකුගේ ජීවිතය තුළ තියෙන ස්වභාවය පින්වත් මේ අහනකොට ඔබ ජීවිතය ගැන එක්තරා ආකාරයක බයක් ඇති කරගන්න ජීවිතය ගැන මේ තිබෙන ස්වභාවයේ தත්ත්වය ගැන හිතනකොට කල්පනා කරන ඔබට මොන තරම්නම් ඔබ ධර්මයට කුසලයට පිනට නැඹුරු වේද වෙනවාද පින්වත්නි ඒ වෙලාවේදී මේ ධනංජානි සිටුවරයා සාරිපුත්තයන් වහන්සේට සඳහන් කරන්නේ අනේ ස්වාමීනි මගේ ඔළුවට තියුණු ආයුධකින් අනින්නා වගේ මගේ ඔළුවේ ලොකු බරක් දැනෙනවා ස්වාමීනි ඒ විතරක්ම නෙවෙයි ස්වාමීනි මගේ හිස යම් ආකාරයකින් ධාමත්ම ශක්තිවන්ත වූ මිනිසෙක් වරපොටකින් බැඳලිවරලා දෙපැත්ත අදිනකොට තියෙන වේදනාව වගේ මහා වේදනාවක් මගේ ඔළුවේ දැනෙනවා.
මරණසන්න කෙනෙකුට දැනෙන ස්වභාවයේ තත්ත්‍ය සමහරවිට ඔහුට මේක කියා ගන්න බෑ. ඔබ දන්නවා මරණසන්න තත්ත්වයකට පත් වෙන කෙනෙකුට සමහරවිට ඌ ඇඳේ ඉඳගෙන එහෙට මෙහෙට සමහරවිට දඟලන ස්වභාවයේ කෑ ගන්න ස්වරූපයේ වේදනාව කියා ගන්න බෑ. කතා කර ගන්න බෑ. අත්පය දඟලන ස්වරූපයේ පින්නත් මේ ස්වභාවයේ තත්ත්‍යේ තමයි. ඒත් අපි දකිනවා ධර්මයේ තුල හොඳට හිත පිහිටවා ගත්ත පිරිස ඉතාමත්ම හොඳ සමාධියකින් යුක්තම වුණ මරණයට මුණ දෙනවා. අපේ රේණුකානේ චන්දිමල් ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාව කියවනකොට අපට ඒක ඉතාමත් හොඳින් දැනෙනවා. උන්වහන්සේ ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේදී රෝගී තත්ත්වයකට පත් වෙලා රෝහල් ගත වෙලා හෝ යම් තැනකදී උන්වහන්සේ බෙහෙත් හිත් ලබා ගැනීමදී තමන්ගේ මා අහලා තිබිනට කියවලා තිබිනට උන්වහන්සේගේ ශරීරයට අටු ගහලා නොයෙක් බෙහෙත් හිත් ආදී ලබා දෙන්න සාකනකට සඳහන් කළා තිබුණේ මේ ශරීරයට වද දෙන්න එපා. මට නිදහසේ මැරෙන්නට දෙන්න උන්වහන්සේ දන්නවා තමන්ගේ හිත කොච්චර ශක්තිමත් කරන මරණයට මුණ දෙන්න පුළුවන්ද කියන කාරණාව. කොට අපිට පේනවා මේ වේදනාස්කාරී ස්වභාවය බඩේ ඇතිවෙනා වේදනාකාරී ස්වභාවය මේ සියලුම දේවල් එකින් එක එකින් එක එකින් එක සාරිපුත්තන් වහන්සේට ධනංජානී සිටුවරය සඳහන් කරනවා. කොට මරණාසන්න තත්යකට පත් වෙලා ජීවිතේ මරණියත් අතර එක්තරා ආකාරයක ජීවත්වීමත් අතර කරන සටනක්. හැබැයි ඔහුට යම් ආකාරයකින් තමන්ගේ ජීවිතයේ තුළ යම් දෙයක් වටහා ගන්නට හෝ තමන්ගේ මනස තුළ යම් දෙයක් ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙලාව. සාරිපුත්තන් මහන්සිය කියලා කියන්නේ බොහොම බලවන්ත කෙනෙක්. ජීවිතේ සමහරලාට මේ ආත්මයේදී ඔබට මෙවිනි බලවන්ත පිරිස ඔබට මරණාසන්න වේලාවෙදී ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙත් ඔබ ධර්මීය ඔබේ ළඟ තිබෙනවා නම් රැකවරණයක් විදිහට ඔබ කවදාවත් ජීවිතය තුළ අනාථ භාවයකට පත් වෙන්නේ නැහැ. ජීවිතේ බොහෝ පින් කරපු ඇත්තෝ අපට දැනගන්න ලැබිච්ච විදිහට මේ ධර්ම දේශනාවට දායකත්වය දරපු ඒ පින්වන්ත පිරිස, ඒ පින්වන්ත තාත්තා ඉතාමත්ම බලවත් විදිහට පින්වන්ත විදිහට පින් වැඩ කරපු කෙනෙක්. බොහෝ කුසල් ධර්මයන් නිරතපු කෙනෙක්. එවැනි කෙනෙකුට ජීවිතය තුළ කවරම බයක් ඇති කරගන්න අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පේනවා ධනංජානි සිටුවරයා මරණින් පස්සේ ඊළඟට උපදින ස්ථානයේ පිළිබඳව සාරිපුත්තන් මහන්සිය දකිනවා. පින්වත් මේ දේශනාවේදී සඳහන් වෙනවා මුලින්ම පටන් ගන්නවා නිරය සහ තිරිසන් යෝනිය පිළිබඳව. මෙතනදී සඳහන් කරනවා ධනංජානි සිටුවරයාට ධනංජානි සිටුවරයේ මේ නිරය සහ තිරිසන් යෝනිය කියලා කියන මේ දෙකෙන් වඩාත් වටිනේ කුමක්ද? ඒ විලයි සඳහන් කරන තිරිසන් යෝනිය ගොඩක් හොඳයි ස්වාමීනි. ඊළඟට මේ ප්‍රේත ලෝකයක්, මනුෂ්‍ය ලෝකයක් පිළිබඳව සඳහන් කරනවා. මේ දෙකින් කෝකද හොඳ? එතන මනුෂ්‍ය ලෝකේ හොඳයි. මෙන්න මේ විදිහට මේ විවිධාකාර වූ ලෝකයන් පිළිබඳව, රූප ලෝකයන් පිළිබඳව එකින් එක ප්‍රකාශයටපත් කරමින් අවසානයේදී සඳහන් කරනවා බ්‍රහ්ම ලෝකේ ස්වාමීනි ගොඩක් හොඳයි. ඒ විලාවේදී බ්‍රහ්ම ලෝකයේ තුල උපදින්න අවශ්‍ය කරන ධර්ම කාරණාවන් සාරිපුත්තන් වහන්සේ ධනංජානි සිටුවරට කියලා දෙනවා. ධනංජානි සිටුවරේ ඔබ ජීවිතයේ මේ අවසන්ම කාල පරිච්ඡේදය ඔබ ගත කරන්නේ අවසන්ම මොහොත ඔබට බ්‍රහ්ම ලෝකයේ ගොඩාක් හොඳයි කියලා ඔබට දැනෙනවා නම් හිතෙනවා නම් ඔබ මේ විලාවේදීම ඔබ සිත තුළ පුහුණු කරගත යුතු දේ තමයි මෛත්‍රී සහගත චේතනාව යුක්ත ඔබ සිත පුහුණු කරන්න අවශ්‍ය වෙනවා. ඔබ සතර දිශාවටම ඔබේ මෛත්‍රී සහගත සිත පුහුණු කරන්න ඔබේ සිත තුළ කිසිදු ආකාරයක වෛරී සහගත චේතනාවක් ඇති කරගන්න එපා. අව්‍යාපාද සිතුවිල්ලක් ඇති කරගන්න. මේ අව්‍යාපාද සිතුවිල්ල ඇති කරගෙන ඔබේ සිත තුළ පුළුවන් තරම් ඔබේ සිත තුළ බලවන්තකම ඇති කරගන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න, වීරිය ඇති කරගන්න, ප්‍රඥාව ඇති කරගන්න. මෙන්න මේවා තමයි පින්වත්නි ජීවිතයේ තුළ ඇති කරගත යුතු බලවන්ත වූ, ශක්තිවන්ත වූ කුසල චේතනාවන් විතර අපි සදාහන් කරන්න පුළුවන්. පිනක් විතර අපිට ගොඩනගන්න පුළුවන් මෙන්න මේ කියන කාරණාවන්. ඒ විලාවේදී අපිට පේනවා ධනංජානී සිටුවරයා මරණින් පස්සේ ඔහුගේ සිත පිහිටලා තිබුණේ බ්‍රහ්ම ලෝකයට යන්න. අපිට අවසන් මොහොතේ හෝ අපේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ධර්ම මාර්ගය අපේ ජීවිතය තුළ කවදරි දවසක මුණ ගැහුණොත් ඔබ ජීවිතේ පරක්කු නැහැ. භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනේත් පින නැවත නැවතත් කරන්න පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාරේ තම්පුණප්පුණං තම්බි චන්දං කෛරහත. ඒ නිසා මේ අපි කරගත්ත යම් කුසලයක් තිබෙනවා නම්, පිනක් තිබෙනවා නම් ඒ කුසලයේ පින නතර කරන්න එපා. දවසින් දවස, මොහොතින් මොහොත ලැබෙන ඉඩකඩක් ලැබෙන මේ වෙලාවක් තුළදීම ඔබ ඒ කුසලයේ පින තමන්ගේ ජීවිතයල සුල සිද්ධ කරන්න. ඇඳකට වැටලා සිටිනවා නම් ඇඳේ ඉඳගෙන ඔබ මෛත්‍රී සහගත චේතනාව ඇති කරගන්න. සතර දිසාවටම ඔබ මෛත්‍රී සිතුවිල්ල පතුරවන්න. ඔබට වද වේදනාවක් ජීවිතය තුළ ඇති වෙන්නේ නැහැ. ඉතාමත්ම යහපත්
සතිය පිහිටවාගෙන ඔබට මරණයට මුණ දීමේ ආත්ම ශක්ති ජීවිතය තුළ උදා වෙනවා. ඒ නිසා කුසලයේ කරගත්ත පින් කරගත්ත මිනිසුන්ට ජීවිතය තුළ කවරම බයක් ජීවිතය තුළ ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. මොනවා නැතත් ලෝකයේ තුළ අහිමි වෙලා ගියත් ඔබ කරගත්ත බලවත් වූ කුසල කර්මය ඔබ සතුව තිබෙන බවත් ඉතාමත් හොඳින් මේ වෙලාවේදී කරුණා මෛත්‍රී සහගත චේතනාව යුක්තව සිහිපත් කරන්න කැමැති විශේෂයෙන් මෙවැනි කාලවකවානුවක් තුල අපි පුළුවන් තරම් ධර්ම මාර්ගය තුල සිහිත පිහිටවලා අපි ජීවත් වීම සඳහා අපි යම් යම් දේවල් කළ යුතු වෙනවා. එහෙත් ධර්ම මාර්ගය තුල පුළුවන් තරම් තමන්ගේ සිත පිහිටවලා කටයුතු කරන්න කියන මේ මෛත්‍රී සහගත චේතනාවත් මේ වෙලාවේ සිහිපත් කරමින් විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ අපට දන්පැන් පූජා කරමින් දෞපකාර කරන ලංකාවේ ලෝකී ජීවිතන සිළු දෙනාටමත් විශේෂයෙන් මේ ලයිද අපි පින් දෙන්න කැමැති අපේ පිරිවෙන් විහාරස්ථානයේ හික් ලොකුඩා ස්වාමින්වහන්සේලාට ස්වාමින්වහන්සේලා 18 නමක් විශේෂයි විවිධ ආකාරي අපට උදව්පකාර කරන සිළු දෙනාටමත් මේ වෙලාවේදී නැවත නැවතත් මේ වෙලාවේදී පින් දෙමින් අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු මාළඹේ ඉද්දමල් මාවත අංක 246 නමින් 7 නිවසේ පදිංචි විශ්‍රාමලත් විදුහල්පති ජීජී විතානගම මහතා විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී සීතා විතානගම මහත්මිය සහ දූදරුවන් විසින් මේ උතුම් පුණ්‍ය කටයුත්තට තමන්ගේ දායකත්වය ලබා දුන්නා. විශේෂයෙන් අද දායකත්වයේ දරපු විශ්‍රාමලත් විදුහල්පති ජීජී විතානගම මහත්මා ඉතාමත් වටිනා වූ ගුණවන්තෝ පින්කම් රාශියක් සිදු කරගත් කෙනෙක් විදුහල්පතිවරයෙක් විදියට තමන්ගේ විශිෂ්ට සේවාව දහස් ගණනක් ශිෂ්‍යන්ට ලබා දුන්න එකක්. ඒකත් සත්පුරුෂ ගුණගරුක දෙයක්. යත් පිනක් විදිහට මේ වෙලාවේදී සිහිපත් කරගනිමින් අද දේශනාවට දායකත්වයෙන් දරන පින්නතුන් බලාපොරොත්තු වෙනවා 1996 මාර්තු මාසයේ 11 වෙනි දින ක්‍රියාන්විත සේවයේ යෙදී සිටිදී අභව ප්‍රාප්ත වූ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක චන්දන නිසාන්ත විතානගම පුතාට සහෝදරයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. විතානග මහතා සහ මහත්මියගේ දෙමෝපියන් නැතුළු පවුලේ මියගිය සීලම ඥාතින්ට පින් දෙන්නටත් දැනට අසනීප තත්ත්වෙන් පසුවන විතානග මහතාට නිදුක් නිරෝගී සුවය චිරජීවනි හා උතුම් ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පවුලේ ජීවත්වන සැමටත් ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවායි කියලාද දේශනාවට දායකත්වයේ දරන පින්තුන් ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් ඔබේ ජීවිතයට කිසිම කරදරයක් බාධකයක් විපත්තියක් ඇති නොවේවා. කොරෝනා වසංගත තත්ත්වයේ නිසා ඔබේ ජීවිතේ කරදරයක් බාධකයක් තිබෙනවා නම් සියලු දොස් දුරු වේවා. කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. තබන පියවරක් පාසා ගන්නායලකම ස්මරැල්ලක් පාසා ජීවෙන විනාඩියක් තත්පරයක් පාසා රත්නත්‍රී සුවිසි මහා ගුණී ශක්ති බලයේ සිවි සම්මස් නහර ඇටැටි මිදුරු දක්වා විනිවිද යමින් සරු ආරක්ෂාව සැලසේවා. කුසල් ලරමණෙන් බුදුගුණ බෙලින් මිත්සිත බෙලින් සැපසෙන් ඉන්දියවා සැපසේ යවදි වේවා. නපුරු සිහිනෙන් නොපෙනේවා. දෙවියන්ගේ ප්‍රසාදියත් ආරක්ෂාවත් ලැබේවා. වින්සස් සතවර්ෂාදී කාලය ජීවත් වීමට තුනුරුවන්ගේම ආශිර්වාද ලැබේවා. උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ පරම්පරානුගත මිය ගෙලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. කොරෝනා වසංගත තත්ත්වය නිසා මිය ගෙලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මේ ගිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනමත් උතුම් නිවන් අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් බිවිසනාදී සියලුම අල්පී සාක්කි මහේසකි දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවි සම්පත් වර්ධනේ වේවා. මේ පින් බලෙන් දෙවියන්ද අපි හැම දිනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.